මේක හොරව පතාන පැත්තේ වෙච්ච දෙයක් හොරව පතාන පැත්තේ ගේකට පදිංචියට ආපු වයසක ආච්චි කෙනෙක් හිටියා ඇය ගොඩක් කුප්ත කෙනෙක් හරිම අද්භූත ගති පැවතුම් තිබුණේ කොටින්ම කියනවා නම් ඒ පැත්තේ මිනිස්සු ඒ ආච්චිට ගොඩක් බයයි මොකද ඇය හැමදාම හැන්දෑවේ 6 විතර වෙද්දී මිදුලේ කලක් උඩ පහනක් පත්තු කරලා මොනවදෝ ගාථා වගයක් මුමුණමින් කියමින් කොණ්ඩේ කඩාගෙන දිෂ්ටි වෙනවා වගේ දෙයක් වෙනවා ඉතින් ඒ පැත්තේ මිනිස්සු හිතුවේ මේ ආච්චි අක්කු අදහනවා කියලා ඇය ඉන්න ගෙදර කරන්ට් එක තිබුණේ නැහැ ඒ නිසා මුළු ගෙදරම කරුවලයි ඒ වගේම වත්තේ හැමතැනම විශාල ගස් ඒ නිසා ඉරව්වක්වත් මේ ඉඩමට වැටෙන්නේ නැහැ ඉඩම වටේ තියෙන විශාල ගස් නිසා ඉඩමේ තියෙන අඳුර මූසල ගතිය දෙගුණ තෙගුණ වෙනවා ඒ වගේම මේ ආච්චි ඉඩමට ඇතුල් වෙන තැනම මොකක්දෝ හේතුවකට ඇතුල් වීම තහනම් කියලා බෝඩ් එකකුත් එල්ලලා තිබ්බා මේක ගම්මුන්ගේ බය දෙගුණ තෙගුණ කළා හැමෝම හිතාගත්තා මේ ගෙදර හොල්මනක් ඉන්නවා කියලා දවසක් මේ ආච්චිගේ ගේ ඉස්සරහා පාරේ පොඩි ළමයි කට්ටියක් ක්‍රිකට් සෙල්ලම් කර කර හිටියා එක ළමෙක් වැරදීමකින් ගහපු පහරකින් බෝලේ උඩින් ගිහින් අර ආච්චිගේ ගේ ඇතුළට වැටුණා හොඳ වේලාවට ඒ ආච්චි ඒ වෙලාවේ ගෙදර හිටියේ නැහැ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ළමයි හෙමින් සීරුවේ වත්තට ඇතුළු වුණා ආච්චි ගෙදර නැති වුණාට ගෙයි දොර නම් හොස් කාලා ඇරලා දෙපාරක් නොහිතම හිතට හයිය ගත්ත පුංචි කොල්ලෙක් හෙමින් සීරුවේ ගේ ඇතුළට ගියා ගේ ඇතුලේ කට්ට කරුවලයි ෆෝන් එකේ ටෝච් එක ගහන් බෝලේ හැමතැනම හෙව්වා පුටියට රාක්කයට හැමතැනම බැලුවා බෝලේ තිබ්බේ නැහැ අන්තිමට මේ කොල්ලා හෙමින් සීරුවේ කාමරයට ගියා කාමරයට ගිහින් ඇද යටට එබිලා බැලුවා එවිට දුටු දෙයින් මේ කොල්ලාට තරු විසිබුණා විනිවිද පේන ඉටිකොළ වලින් ඔතපු කුණු වෙච්ච මලමිනියක් ඇඳ යට මහායියෙන් බෙරිහන් දීගෙන මේ කොල්ලා එළියට දුවලා ආවා අනිත් යාළුවන්ටත් Taman දැක්ක දේ ගැන කිව්වා හොඳටම බය වෙච්ච පොඩි උන් ටික බැට් බෝල සේරම අරන් ගෙවල් වලට දිව්වා ගිහින් දෙමව්පියන්ට මේ විස්තරය කිව්වා කලබල වුණ දෙමව්පියෝ ළමයි ටිකත් අරන් පොලිසියට ගියා පොලිසියට ගිහින් මේ ගැන පැමිණිල්ලක් දැම්මා ඒ අනුව පරීක්ෂණ ආරම්භ වූ පොලිසියේ පොලිස් නිලධාරීන් පොලිස් කණ්ඩායමක් යොදාගෙන ආච්චිගේ නිවස පරීක්ෂා කළා කොල්ලා පැවසූ ආකාරයට අදාළ කාමරයේ තිබී නරක් වූ මිනිය පොලිස් නිලධාරීන් සොයාගත්තා ඒ අනුව ආච්චි අත්අඩංගුවට පත් වුණා ඇයගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිවුණේ මේ කාලයකට ඉහතදී මියගිය ඇයගේ සැමියා බවත් ඔහු නැතිව ඉන්නට බැරි නිසා කාටත් තොරා ඔහුගේ දේහය මෙලෙස ඉටිකොළ වලින් ඔතා සංගවා තබාගත් බවයි එමෙන්ම හැමදෑම පහනක් පත්තු කර තමන් තම සැමියාට හොඳ ආත්මයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන බවද ඇය පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබුණා